එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. මේදා ඒ පාන්දරම හිමාලයට ගත්තාය. ඒ මොහොතේ විමුක්ති වුණේ තද නින්දේය. ඔහු රෑ පුරාම අවදිව සිට නිදාගත්තේ පාන්දරය. හිමාලි දහසක් දේ සිතමි ජනේලෙන් නවලෝක රෝහල අවට පරිසරයේ දෙස බලාගෙනම උන්නාය. ඇයි මේ සිතන්නේ මේ දෛවය ඇගේ පැත්තට හරවා ගන්නා විදියක් ගැනය. ඒ තරම් ලේසියෙන් මේ සටන අත්හැර දමන්නට ඇය සූදානම් නැත. ඇත්තටම සූදානම් නැත. විමුක්තිගින්ම තමා මම විමුක්තිය උදා කරගන්නේ. ආයේ වෙන කෙනෙක් ගැන හිතන්න බෑ. හිමාලි එහෙමම සිතුවාය. රේස් එකේ දිනුම් ගනුව ළඟටම ඇවිත් නිදාගත්ත හාව වගේ වැඩක් මං කරන්නේ නෑ. ඉබ්බා වගේ හෙමෙහිට ඇවිත් අර බැල්ලි රේස් එක දිනලා විමුක්තියවත් අරගෙනම යයි. ඒකෙ නිහඬ වෙලා ඉන්නේ මේ පැත්ත පළාතකට එන්න බැරි නිසා. ඒත් මෙයා ඇවිස්සුනුත් මෙයා ඒකව හොයාගෙනම යනවා. හිමාලයට බයත් ඒදී අද හෝ හෙට වෙයි කියාය. මේදා කතා කළේ ඇය එහෙම සිතමින් සිටිද්දීය. අක්කේ, ගෑණි කතා කරන්නේ හද පුරාය. හිමාලි කතා කරන්නේ පපු අත උඩ තියාය. සැලසුම් කර පපු අල්ලා ගන්නට යද්දී එහෙමය. රංගපාන්නේ ඔයි සදාගෙන ආවර වීය. ඇහැරලාද කෙල්ලේ? ඇහැරෙන්න නිදාගන්න එපයි අක්කේ. රෑම? ඒ පැත්තට මේ පැත්තට හැරෙද්දි මන් ළඟ ඉඳගෙන ඉතින් කැතිඩා එක හදාද ඉන්නවා. මල්ලි මොකද එතකොට කියන්නේ? එයා බලාගෙන ඉන්නවා පොඩි ළමයා වගේ. මේදා මවා ගත්තාය. කෙල්ලෙකුත් කොල්ලෙකුත් අතර ඒ තරම්ම අසාමාන්‍ය දේවල් වෙද්දි මොනවාවත් නොවී තියෙන්නේ නැත. ඔබ පව්, මේදා ආදරෙන් කීවාය. අක්කා ඕම හිතන එක මට ඇති. මං උඹ ගැන හිතනවා කෙල්ලේ. දුවා ඇහැරලාද? තාම නෑ. හතර විතර ඇහැරලා කිරි බීලා ආයෙත් නිදි. මාත් ආස කවදාරි දුවෙක්ට. දුවලා ෂෝක්නේ. ලොකු වෙනකල් මේ බලන් ඉන්නේ. අයියා සනීපෙලා ආවම දවසක්ම මං තියාගන්නම්. සැලෝන් එකකටවත් ගියේ නෑ නේද? මොන සැලෝන්ද කෙල්ලේ? චූටික දාගන්න විදියක් නෑ. ඉන්නකෝ. කොහේ හරි යද්දි මල් ළඟ දාලා යන්න. ලොකු බවෙක්ව නම් බලාගෙන දැන් පුරුදුයි. හිමාලි අනුයේ දිනේ ලෙස කීවාය. කෙල්ලේ, අක්කේ, අද අයියා එනවා මල්ලි ළඟට. ඒ වෙලාවේදි උඹ ටිකක් වරෙන්. ගෙදරා අක්කේ? ඔව්, 9ට විතර. මට උඹට කතා කරන්න ඕන. මං එන්නම් අක්කේ. උඹ හිතේ ගින්දර තියාගන්න එපා. මං උඹට ඉන්නවා. ඔය එන්නේ ගෑණි දීගෙන. හිමාලි අරතරන් ආදරෙන් කතා කරද්දී හිතුවේ එහෙමය. අක්කේ, අයියා ළඟම ඉඳී නේද? ඇයි නංගි? මට බයයි. ඇයි? කවුරාරි අයියා ළඟට එයි කියලා. හිමාලි කිව්වේ උගුරෙන් මෙනි. මල්ලි ළඟට ආයේ කාටවත් එන්න දෙන්නේ නැහැ. උඹ වරින්. හොඳයි අක්කේ. බුදු සරණයි. බුදු සරණයි. ඒත් ඒ මොහොත වෙද්දි වාෂා පුතාවද රැගෙන කොළඹ නගර සීමාවට පැමිණ අවසානය. හිමාලි සිතුවේ සියල්ල හරි කියාය. ඇ හැරේ විමුක්ති දෙසම බලාගෙන උන්නාය. ඇගේ දිදොල් කෙළවරක තුනිය හසරල්ලක් නැගුණේ.
අපි දෙන්න ඉක්මනටම කසාද බඳි. හිමාලයේ සිතින් මවාගෙනම සිටුවාය. ගෑණි මට එන්න කියන්නේ මොකටද කියලා මන් දන්නවා. මේ පවුල ඇතුලේ ගෑණිට ලොකු බලයක් තියෙනවා. ඒ බලය පාවිච්චි කරලා තමයි අරකි මේ ඔක්කොම කළේ. ඔක්කොටම කලින් ඒකි මේදව අල්ලගත්තා. හිමාලි සිතුවේ එහෙමය. කෙනෙක්ව කපටකමින් අල්ලා ගැනීමත් කෙනෙකුට ආදරය කිරීමත් දෙකකි. වර්ෂා ඇත්තටම මේදාට පුදුමාකාර ලෙස ආදරය කළාය. එක කුස උපන් සහෝදරයෙකුට වඩා ආදරය කළාය. අද මේදා කෙල්ලව සදාටම අමතක කරමින් මෙහෙම සිතද්දී වර්ෂායට පණය. අද කොළඹලා එද්දී හතරපස් පාරක් ඇය මේදාව සිහි කළාය. පෙරදා රැයේ විමති කියෝ සමහර දේවල් නිසා හදවතේ ඇති වූ ගැස්ම දැන් හිමාලිගේ පපුවේ නැත. මොනවාරි කරලා ඉක්මනට මේ කසාද ලියව ගන්න ඕන. ඇය සිතුවේ එහෙමය. විමුති සිතාගෙන උන්නේ සදාටම නොබැඳ ඉන්නටය. ඔහු ඊයේ කීවේ එහෙම කතාවකි. ඒ තේකව දැක්කාම ආයෙත් දැවිල්ලේයි. එදාට මෙයා කුලප්පු වෙච්ච අලියා වගේ ඒගි පස්සෙ දුවන්නේ. ආදරයෙන් පිස්සු වැටුණු විට පිරිමි හැමය. නවත්තන්නට අමාරුය. වර්ෂා උන්නේ විමුත්තිගේ හදවත පුරාය. පපෝ පුරාමය. ඒකිට පුළුවන් නම් එකපාරක් අවුස්ස ගන්න. මට බැරිද දහපාරක් යාව අවුස්ස ගන්න. අද රෑ හරි හෙට උදේ හරි ටිකට් කපනවා. ඊට පස්සේ අපි දෙන්නම අර උඩ තට්ටුවේ කාමරේ තනියම. එහෙම සීලේ රැකගෙන ඉන්න මෙයා රහත් වෙලා නෑනේ. හිමාල්ට ඕනත් ඒ සීලේ කඩන්නටය. මේ ලැබෙන්නට යන දේවල් වෙනුවෙන් මේ ජීවිතේ රැකගත් ඕන දෙයක් දෙන්නට ඇය සූදානම්ය. කොහොමත් ඇය උන්නේ ශාරීරික වශයෙන් අමාරු ගින්දරක් දරාගෙනය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.